ආර්ගික සමගාමී මගේ අයියලා දෙන්නයි රංගයි අපි කට්ටියම එකට ඉන්න මේ රටේ. ඉතින් මාර්ගයේ අද්දී අයියලා දෙන්නත් එක්ක දැන් ගමන් ගද්දී ඒගොල්ලන්ට අපේ ස්වභාවය තේරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එයාලා අම්මලා එක්ක කියලා තියෙනවා මෙහෙමයි මල්ලි කතා කරනවා අඩුයි. ඔහොම ටිකක් කියලා ඉතින් අම්ම කතා කරනවා අඩුයි. කතා කරන අඩුයි. ගැන හොයා බලන්නෙත් නෑ. ඔව් මං වෙනද ඉස්සර ඒගොල්ලොත් ඒ කොච්චර දිලි කියලා ෆොටෝස් ගන්නවා ෂොපින් කරන්න යනවා අලුතෙන් ෆෝන් ගන්නවා ඒ කිසි දෙයක් එයා කරන්නේ නැහැ දැන් අමුතුම වෙනසක් වෙලා ඉතින් අම්මාත් බය වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ එයාලට තේරුම් ගන්න අමාරුකමක් තියෙනවා මෙතන එයාලට පොඩි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ කරලා දෙනවා නම් ගොඩාක් පිං සිද්ධෙනවා ස්වාමීන් වහන්සේ ඒ පැහැදිලි කිරීම තමයි ප්‍රශ්නේ අහන්නත් ඉස්සෙල්ලා මම අර කිව්වේ කියන්නේ දැන් මේ රාගයේ දේශයේ මොහේ දුරු වෙනකොට අවිජ්ජා දුරු වෙනකොට තෘෂ්ණාව දුරු වෙනවා රාග දේශ මොහ දුරු වෙනවා ඒ රාගයේ දේශයේ මොහේ දුරු වෙනකොට දැන් රාගයෙන් තමයි බැඳීම් ඇති වෙලා තියෙන්නේ මේ ලෝකයේත් එක බැඳීම් ඇති වෙලා තියෙන්නේ රාගයෙන් රාගයෙන් තමයි තෘෂ්ණාව සකස් වෙන්නේ එතකොට මේ රාගයේ දුරු වෙනකොට තෘෂ්ණාව දුරු වෙනකොට චන්ද රාගයේ කිව්වේ චන්ද රාගයේ තෘෂ්ණාව දුරු වෙනකොට මොකද වෙන්නේ අර ලෝකයට එක්ක තියෙන බැඳීමෙන් නිදහස් වෙනවා. රූප කෙරෙහි තියෙන චන්දරාගය දුර වෙනකොට රූපත් එක්ක තියෙන සම්බන්ධය දුර වෙලා යනවා. වේදනා පිටවන චන්දරාගය දුර වෙනකොට වේදනාත් එක්ක තියෙන බැඳීම දුර වෙනවා. මේ විදිහටම සංඥා සංකාර විඥාන යන දේ වශයෙන් පංච උපාදාන ස්කන්ධය සමග තියෙන චන්දරාගය දුර වෙනකොට ඒ පංච උපාදාන ස්කන්ධයෙන් ඒක දුරස් වෙනවා. එතකොට ඒක තමයි මේ කෙලෙස් නිවාරණය කියන්නේ. කෙලස් නිවාරණය කිව්වේ ඒකමයි. එහෙනම් අන නුවණින් දකින්න ඕනේ යම ඒ තමයි. ඒ පංච උපාදානස්කන්ධයට තමයි අම්ම තාත්තා සහෝදරයෝ අයියා යන දවසෙන් ඔය කියන සියලුම දෙනා ඊළඟට බෙරින්ද සැමියා දරුමල්ලෝ ඥාති හිර මිත්‍රාදී ඊළඟට උපභෝග පරිභෝග සියලු වස්තු ධන ධාන්‍ය හරක බාන වතු පිට ඉඩකඩ මිල මුදල් නිරතල ඔක්කොම ටිකයි තියෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයක තමයි. එහෙමයි. එහෙනම් පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන චන්දරාගය දුරු වෙනකොට ඔය සියල්ල කෙරෙහි තියෙන චන්දරාගය දුරු වෙනවා. එතකොට යාළු මිත්‍රයෝ හිතවතුන් අම්මා තාත්තා සහෝදර යනාදී වශයෙන් මේ සියලු දෙනා කෙරෙහි තියෙන චන්දරාගය දුරස් වෙනවා. ඒක තමයි යථාභෝධය කියන්නේ. ඒ සියලු දෙනා කෙරෙහි තියෙන චන්දරාගය නිසානේ දුක් විඳින්නේ. ඒ සියලු දෙනා කෙරෙහි තියෙන චන්දරාගය නිසා මේ මොහොතක් පාසා රාග දේශ මොහ උපදිමින් නැවත නැවත මේ සංසාර දුක්ඛය සකස් වෙන්නේ. ඒ සියලු දෙනා කෙරෙහි තියෙන චන්දරාගයෙන් නිදහස් වීමෙන් විමුක්තියටපත් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ ගැන බලන්න. දැන් ඒ අය ඔබට දොස් කිව්වට බුදුරජාණන් වහන්සේට ගරු කරනවා ඒ මොදුනි. ඒ හැගෙන් අහන්න ඕන බුදු පියාණන් වහන්සේට ඇයි ඔබ ගරු කරන්නේ? බුදු පියාණන් වහන්සේ සියල්ලෙන් නිදහස් වෙච්ච නිසා. එනම් බුදු පියාණන් සියල්ලෙන් නිදහස් වුණාම උන්වහන්සේගේ ගුණය දකින්න ඔබට ඇයි උන්වහන්සේගේ ධර්මය අහලා අවබෝධයට පත්වන්නා වූ ශ්‍රාවකයා ගුණය දකින්න බැරි? බුදු පියාණන් සියල්ලෙන්ම නිදහස් වුණා. සියලු සක්‍රීය රජකම, ශාක්‍ය රජකම ඔක්කොම අතහැලා දාලා සියල්ල කෙරෙහි නිදහස් වුණා. සියලු උපාදානයන්ගෙන් නිදහස් වෙලා සියලු චන්දරාගයන්ගෙන් සියලු චන්දරාග ප්‍රහාණයට පත් කරලා ඒ ඇසිරිමත් වූ අවබෝධයට පත් වෙච්ච සුතුමන් වහන්සේ කිසිවක ඇල්ල හිටියේ නැහැ. උන්වහන්සේ උපමාකලේ නෙළුමකට ද්‍රෝණ බ්‍රාහ්මණයට උන්වහන්සේ උපමා කළා තමන් වහන්සේ නෙළුමක් බව. කුමක් හේන්ද යත් උපමා දෙන්න ගහ නෙළුම් මලක් තමයි උන්වහන්සේ උපමාවට පෙන්වන්නේ. ඒ නිසා අදටත් අපි තථාගතයන් වහන්සේගේ නාමයේ සිහි කරමින් ඇසිරිමත් වූ මහසාර රජුන් වහන්සේ නෙළුම් මල් පූජා කරන්නේ විතරන්නේ කොහේද නමුත් තථාගතයන් වහන්සේට ඒ උතුම් මල් පූජා කරද්දී නෙළුම් මල් විශේෂයෙන් පූජා කරන්නේ ඇයි? තථාගතයන් වහන්සේ උන්වහන්සේව උපමා කරපු මල නෙළුම් මල. නෙළුම් මලේ ස්වභාවය මොකද්ද? නෙළුම් මල හටගන්නේ මඩේ ඉස්සෙල්ලම. මඩේ හටගෙන ජලය දක්වා එනවා. ජලය දක්වා එලා ජලයෙනුත් පිටට එනවා. උඩට එනවා. එතකොට මඩේ හටගත්තා වූ නෙළුම් මල මඩ ඉක්මවගෙන ඇවිල්ලා ජලයත් ඉක්මවගෙන ඇවිල්ලා ජලයෙනුත් උඩට යනවා. ඊට පස්සේ මඩේ ගෑවෙන්නෙත් නැතුව ජලයේ ගෑවෙන්නෙත් නැතුව නෙළුම් මල ඊටත් ඉහළින් පිහිටලා තියෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ මේ කෙලෙස් මඩ සහිත ලෝකයා තුලින්ම ජනිත වෙන්නේ මහ බෝසතාණන් වහන්සේ වශයෙන් අම්මයි තාත්තයි කෙලෙස් සහිත පුද්ගලියෝ ඒ පහළ වෙන මොහොතේදී.
එහෙනම් ඒ කෙලෙස් මඩේ තමයි හටගත්තේ. ඒ කෙලෙස් මඩේ හටගෙන උන්වහන්සේ යම්කිසි කාලයක් ඒ කෙලෙස් මඩේ ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙලෙස් මඩේ ඉක්මවලා ඒ දේව බ්‍රහ්ම කියන ජලය දක්වා නැගිලෙනවා උන්වහන්සේ අවබෝධයෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දේව බ්‍රහ්ම කියන කියන්නේ ගුණේ ඥානේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් උන්වහන්සේ අර මහා බෝසතාණන් වහන්සේ වශයෙන් අර තාපස වෘතය තුළදී අර කෙලෙස් මඩ ඉක්මවල ඉවර වෙලා ජලය දක්වා එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ධ්‍යාන සමාපත්තිය වඩමින් ඒ පාරමිතාව ඒ ඒ දුෂ්කරක්‍රියා වඩන කාලේ ඒ සත්‍ය ගවේෂණය කරන කාලේ ඒ විමුක්තිය සාගෙන යන කාලේ උන්වහන්සේ අර කෙලෙස් මඩ ඉක්මවල ඒ කියන්නේ අර කෙලෙස් සහිත මනුෂ්‍ය කියන භවයේ ඉක්මවල ඉවරලා මනුෂ්‍ය කියන තලයේ ඉක්මවලා ඊටත් උඩින් පිහිටිය අර දේව බ්‍රහ්ම කියන ස්වභාවයකට එනවා. ඒ මට්ටමේ තමයි අර තාපසෙක් වශයෙන් නැත්නම් ආර්ය සත්‍ය සොයන්නෙක් වශයෙන් ඒ ගමන් කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ තලයට ඉක්මවල ඉවරලා උන්වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති දේව යන আদি වශයෙන් බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම යන আদি වශයෙන් ඒ දේව සහ බ්‍රහ්ම කියන තත්ත්වෙනුත් ඉක්මවලා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමට නමින් ලෝකෙ පහළ වෙනකොට උන්වහන්සේ ඒ සියලු සීමාවන් ඉක්මවල ඉවරයි. ඒ මනුෂ්‍ය දේව බ්‍රහ්ම කියන සියලු සීමාවන් ඉක්මවලා ඊටත් ඉහලින් වැඩවාසය කරන්නේ. එතකොට ඊටත් ඉහලින් වැඩවාසය කරනකොට මොකද වෙන්නේ? එහෙනම් ඒ සියලුම තල පිළිබඳ තිබිච්ච තෘෂ්ණාවෙන් උන්වහන්සේ නිදහස්. සියලු ඒ මඩ පිළිබඳ ජලය පිළිබඳ තිබිච්ච තෘෂ්ණාවෙන් නිදහස් වෙලා තමයි අර නෙළුම් මල ජලිනුත් ඉහලට එන්නේ. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ අපගේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ මේ ලෝකේ පවතින සියලු රූප සියලු රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ යන සියලු උපා සියලු ස්කන්ධයන්ගෙන් නිදහස් වෙලා තමයි අසිරිමත් වූ සම්මා සම්බුද්ධ යන උතුම් වූ තත්ත්වයට පත් වෙන තමන් වහන්සේගේම සොයන් ඥානි. එතකොට ඒ උතුම් වූ ධර්මයයි උන්වහන්සේ ලෝකයට දේශනා කරන්නේ. එහෙනම් ඒ ගුණයට බලන්න නැවි නැවි වැඩි වැඩි වැඳ වැඳ අපි යන හැටි කොච්චර අපි ඒ උතුම් ගුණේ ඉස්සරහ නැවිනවද? නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යන දිවසේ මේ මහසෑය ගාවට ඇවිල්ලා දවසක් බලන් හිටියොත් මේ උඩමළුව ගාවට ඇවිල්ලා දවසක් බලන් හිටියොත් මේ පරම පූජනීය පින්කෙත් වලට මිනිස්සු ගරු සත්කාර කරන හැටි කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. ඒ ඇහැට පේන දෙවි මිනිස්සු විතරයි, ඇහැට නොපෙනෙන දෙවියෝ බ්‍රහ්මින් කී කෝටියක් දිනපතා මේ පරම උත්තරීතර මහසෑර දුන්නහසෙට උත්තරීතර අති උත්තරීතර ජයසිරිමා බෝහාමුදුරන් වහන්සේට වන්දනාමාන කරනවාද කී කෝටියක්? එහෙනම් ඒ තෘෂ්ණාව ශේ කිරීමේ ගුණයට කී කෝටියක් වන්දනා කරනවද? කී කෝටියක් නමස්කාර කරනවද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ සදා සත්‍ය වශයෙන් මේ තථාගතයන් වහන්සේගේ ගුණේ දැකලා දේ නමස්කාර කරන්නේ වන්දනා කරන්න කියලා. ඇයි එහෙම කියන්නේ? මේ ඉස්සෙල්ලත් මම මේ කතා පොත කියලා තියෙනවා. එක්තරා අප හඳුන්වනා වූ යම්කිසි තරුණ වෛද්‍යවරියක් ඉන්නවා. ඇය උතුම් වූ ශ්‍රී සද්ධර්මය හා තරුණ වෛද්‍යවරියක්, විවාහකයි, එක දරුවෙකුත් ඉන්නවා. ඇය උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඉතාම හොඳ ආර්ය පින්වතියක් හැටියට, ආර්ය ශ්‍රාවිකාවක් හැටියට ගමනක් යනවා. ධර්ම අවබෝධයෙන් යුක්තව ඇයට උසස් අවබෝධයක් තියෙනවා ධර්මය පිළිබඳව. ඒ නිසාම ඇයගේ කෙලෙස් බොහෝ දුර වෙලා යනකොට ඇයට තේරෙනවා මේ ගෘහ ජීවිතය ගැන මහා සම්බාධක ගොඩක්. එතකොට ඇයට හිතෙනවා ශ්‍රද්ධාවන්ත කුලවත් දියණියකට සිතෙන ඒ සිතිවිල්ල ඒ තමයි ගෙහිගේ අත්හැරලා පැවිද්දට යන්න ඕන. ගෙහිගේ අත්හැරලා පැවිද්දට යන්න ඕන කියන උතුම් වූ ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ බව තමන්ගේ පවුලේ තමන්ගේ දෙමාපියන්ට ඇතුළු පවුලේ ඥාතීන්ට දැනුම් දෙනකොට ඒ පන්සලේ දායක සභාවේ සභාපති තමයි තාත්තා. අම්මා තමයි කුලගෙන සමිතියේ සභාපති. ඒ අම්මටයි තාත්තටයි තමයි පන්සලේ තාත්තා දායක සභාවේ සතර පෙරවි දායක සභාවේ සභාපති. අම්මා තමයි සතර පෙරවි කුලගෙන සමිතියේ සභාපති. හැම කටින පින්කමකදීම කටින පින්කම ලෑස්ති කරන්නේ ඔවුන්. කටින චීවරේ මහන්නේත් ඔවුන් මොල් වෙලා. ඊට පස්සේ කටින චීවරේ ඔළුවට තියාගෙන යන්නේත් ඒ දෙන්නමයි. ගම පුරා කටින චීවරේ ඔළුවට තියාගෙන යන්නේ. ඒ කටින චීවරේ ඔළුවට තියාගෙන යන අම්මට තාත්තටයි අර තරුණ වෛද්‍ය දියණිය අර ආරි ශ්‍රාවිකාව කියනවා මට මහාන වෙන්න ඕන කියලා. අම්මා ආශිර්වාද කරනවා එක පයින් උඹට පිස්සු දෙයක් ඕ කියලා. එතකොට කල්පනා කරන්න
අර කටින චීවරේ ඔලුවට තියන් ගිහින් තියෙන කාටද? පිස්සෙටනේ. ඈ තමන්ගේ දුවට මහන වෙන අදහසක් ආපෙක පිස්සුවක් හැටියට දකින්නවනම් එහෙනම් මෙච්චර කාලයක් අර කටින සිවුරු පූජා කරලා තියෙන පිස්සන්ට එතකොට ඊට එහා දෙයක් මම කියන්න කැමති නෑ. එතකොට ඔවුන් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වඳින්නේ අර සත්‍යවාදී වැඳීමන්ට ඉතින් මහසෑය ගාවට ඇවිල්ලා සාදු 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 කියලා පරසක්වල ගහන් තථාගතයන් වහන්සේගේ ගුණේ සත්‍ය වශයෙන් දැකලාද? තෘෂ්ණාව ශේ කිරීමේ මාර්ගයේ ලෝකයාට දේශනා කරපු තණ්හක්යෝ නිබ්බාණ තණ්හාව ශේ කිරීම නිවනයි යනාදී වශයෙන් උත්තරීතර විමුක්ති ධර්මයේ පෙන්වා දීපු අශ්‍රීමතු සම්මා සම්බුදු පියාණන් වහන්සේට යමෙක් වන්දනා කරන්නේ ඒ ගුණය දැකලා නම් ඒ සත්‍යවාදී වන්දනාවක්. හැබැයි ඒ වන්දනා කරන්නේ තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන්න නම් ඒක ඇවිල්ලා වංචනික වන්දනාවකින් ලැබෙන ප්‍රතිඵලයක් නෑ. කුමක් හේින්ද යක් දැන් කල්පනා කරා. දැන් සත්‍යවාදී වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ ගුණේ දකින්නවා නම් ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ සේවනට තමන්ගේ දරුවා යන්න හදනකොට මොනතරම් සතුටක් ඇති වෙනවද අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට? සත්‍යවාදී ගුණේ දකින්නවා. ඒ අසත්‍යවාදීව දකින්න නිසා අර වගේ දෝක ශෝකයක් හටගන්නේ. සත්‍යවාදීව දැක්කනම් තථාගතයන් වහන්සේගේ ගුණය තමන්ගේ දරුවෝ අනුන්ගේ දරුවන්ට ගිය කියනවා. අනේ දරුවෙක් සාසනයට පූජා කරන්නේ කොච්චර ලොකු දෙයක්ද, අනේ හරි ලොකු දෙයක් නේ, අනේ හරි වටිනවා නේ, අනේ කොච්චර වාසනාවක්ද, ඔයාලා අම්මලා තාත්තලා හරි වාසනාවන්තයි කිය අනුන්ගේ දරුවෝ ටික සාසනයට යවන්න කියලා උඩ කිඩි දෙනවා. තමන්ගේ දරුවා සාසනයට යන්න ඕන කිව්ව ගමන් උඹට පිස්සුද කියලා අහන. මෙහෙම අසත්පුරුෂ දෙමාපියෝන් තරම් ඉන්නවා. ඒ නිසා එයාට මම කරුණාවෙන් සිහිපත් කරලා දෙන්නේ ඔබේ තියෙන අඥානකම නිසා ඔබ සංසාරේ අනන්ත කාලයක් දුක් විඳිනවා, නවත්තන්න බෑ. එනිසා ඔය අඥානකම හැරගන්න. තථාගතයන් වහන්සේ තමයි ලෝකයාට තෘෂ්ණාව ශේවීමේ මාර්ගය දේශනා කළේ. තථාගතයන් වහන්සේ තමයි තණ්හක්කේ තෘෂ්ණාව ශේවීම නිවන වශයෙන් පෙන්වා දෙන්නේ. ඒ නිවන අත්දකින්නා වූ බුද්ධ ශ්‍රාවකයෝ ලෝකේ පහළ වෙනවා. එතකොට තමන්ගේ දරුවා ඒ නිවන අත්දකිනවා නම්, ඒ නිවනට පත් වෙනවා නම් අනේ සාදු කාර්යයක් දෙන්නේ නැහැ. අනේ සාදුකාරයක් දෙන්න එපැයි, තෘෂ්ණාව ශේවීමට එපැයි සාදුකාර දෙන්න. නමුත් බලන්න දැන් අපි කොච්චර මුලා සහගත විදිහට මේ ලෝකේ අත්දකින්නේ කියලා. දැන් තමන්ගේ දරුවා මේ අස මෝඩ දෙමව්පියෝ, මම මේ රවිඳුගේ අම්මා තාත්තට එහෙම කියනවා නෙමෙයි, කාගුණක් කවන්නේ නැහැ මම කියන්නේ ඇත්ත. කවුරුණත් එතන නම් ඉන්නේ සියලුම දෙනාට මේ චෝදනාව උරුමයි. නුවණින් දකින්න. දැන් තමන්ගේ දරුවා බනහන් නැතුව අසත්පුරුෂයෙක් එක්ක කසිපු බිබි කුඩු ගගහ ගංජක ගහ පාරවල් ගාන නිසාචරයෙක් වශයෙන් හැසිරෙමින් ස්ත්‍රීන් දූෂණය කරමින් මෙලවදීම මහ අපරාධකාරයෙක් වශයෙන් දාමරිකයෙක් වශයෙන් පොලිස් පොතේ නම ලියාගෙන හිරේ විලංගුවේ වැටිලා විනාශ වෙනවා දකින්න දාස. එහෙම උනානන්ද සතුට උපදින්නේ. එහෙනම් හොඳයි කියනවාද? ඒකද බලාපොරොත්තු වෙන්නේ? තමන්ගේ දරුවා සියලු ව්‍යසනයන්ගෙන් නිදහස් වෙලා අසත්පුරුෂ ඇසුරෙන් මිදිලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන ධර්මයේ මසමින් ඒ ධර්මයේම සාකච්ඡා කරමින් ඒ ධර්මයේම කිදා බහිමින් රාග දේශ මොහ නසමින් ආසාවන් දුර කරමින් දස අකුසලයෙන් නිදහස් වෙමින් දස අකුසලයෙන් වළකීමින් පංච දුස්චරිතින් දුරු කරලා යහපත් වූ ඥානවන්ත වූ සත්පුරුෂයෙක් වශයෙන් ජීවර්තනයකටද දැන් ඔය වලකපන්නේ? අන්න ඒක තමයි ඇගෙන් අහන්න ඕන මට. රවිඳුගේ සහෝදරයෝ සහ දෙමාපියන්ගෙන් විතරක් නෙමෙයි සියලු දෙනාගේ. මොකද ඔය ස්වභාවය දකින්න හම්බ වෙනවා. දැන් අර අරකට තමයි එහෙනම් කැමති වෙන්නේ. ඒ කියන්නේ අර වගේ ජඩේක් වගේ වශයෙන් ජීවර්තනයකට තමයි කැමති කියන්නේ. සත්පුරුෂයෙක් වශයෙන් ධර්මයේ අස අවබෝධ කරගෙන සත්පුරුෂයෙක් වශයෙන් මේ ලද උත්තරීතර මනුෂ්‍ය භවයෙන් අග්‍රඵලය නිලා ගන්නවට කැමති නැද්ද? ඒ කියන්නේ ඔබ සතුටු වෙන්නේ තමන්ගේ දරුවා තමන්ගේ සහෝදරයා අසත්පුරුෂයෙක් වශයෙන් වෙනසිලා යනවා දකින්ද? නැත්තම් සත්පුරුෂයෙක් වශයෙන් මෙලවත් පරලවත් ජයගෙන සියලු සංසාර දුකෙන් නිදහස් වෙලා ඉන්න සදාතනික අමා නිවනට පත් වෙනවා දකින්නද?
නුවණින් කල්පනා කරන්න. දරුවෙක් වශයෙන් හෝ සහෝදරයෙක් වශයෙන් හෝ මුණ ගැහුණු මේ භවයේ හැබැයි මීට පෙර වසර කෝටි ප්‍රකෝටි සතසහස ප්‍රමාණයක ඉඳලයි මේ නිවන ප්‍රාර්ථනා කරගෙන මේ ආරි ශ්‍රාවකයෝ ඉන්නේ. එහෙම ආපු ගමනකයි ඔවුන් මේ නිවනට පත් වෙන්නේ, ඒ උතුම් ධර්මාභෝධය ලබන්නේ. මේ භවයේ තමයි සහෝදරයෙක් වශයෙන් පුතෙක් වශයෙන් මුණ ගැහුණේ. ඔය යාළු මිත්‍රකමත්, ඔය ඥාති මිත්‍රකමත්, ඔය සහෝදරකමත්, ඔය පුත්‍ර සෙනෙහසත් බොහොම සුළු කාලයකින් අවසන් වෙනවා මරණේ. ඒ කාලය තුල තමන්ගේ දරු සෙනෙහස හරි සහෝදර සෙනෙහස හරි වෙනුවෙන් අර වසර කෝටි ගාණක් තිස්සේ උදා කරගෙන ආපු ගොඩනගාගෙන ආපු පාරමිතාව විනාශ කරගන්න ඕන අර පුද්ගලයා. ඒ අයගේ මව් සෙනෙහස ආරක්ෂා කරලා දෙන්න, ඒ අයගේ පිය සෙනෙහස ආරක්ෂා කරලා දෙන්න, ඒ අයගේ සහෝදර සෙනෙහස ආරක්ෂා කරලා දෙන්න, වසර කෝටි ගාණක් තිස්සේ දස පාරමිතා පුරාගෙන උදා කරගත්ත වටිනා මනුස්ස භවය විනාශ කරගන්න ඕන ඒ පුද්ගලයා. එහෙමද හිතන්නේ? ඒක ඥානවන්ත චින්තනයක්. එහෙනම් ඥානවන්තයින් නම් කල්පනා කරන්න ඕන මොකද්ද? අපට බැරි වෙච්ච තැනට අපේ දරුවා යනවා. අපටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. හෙට දවසේදී ඔහු මිනිසයන්ගෙන් විතරක් නෙවෙයි දෙවියන්ගෙන් සහ බ්‍රහ්මයන්ගෙන් උතුම් බිදුන් ලබන උසස් වූ යහපත් වූ ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙනවා. එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ ගමනට අපි ඉතසිතින් උපකාර කරන්න ඕන, සාදුකාර දෙන්න ඕන යන දවසේ. මේ අවිද්‍යාවෙන් යුක්ත සත්‍යයක් හැමති වෙන්නෙම තමන් වලේ වැටිලිඳගෙන අනිත් සියලු දෙනා තේ වලට ඇදලා දාගන්න. තමනුත් කාමයෙන් වැටකමින් කාමයේ නැමති ගින්දරේ දෙවි දෙවි පිච්චි පිච්චි හලියමින් හූල්ලමින් පොළවේ පස්කමින් අප්‍රමාණ දහදුක් ඉනිමින් අනන්ත අප්‍රමාණ වදහිංසාවලට මුහුණ දෙමින් අනිත් අයටත් කියන උඹලත් පැනපල්ල වලටම කවුරු හරි කිව්වොත් මං කාමෙන් නිදහස් වෙනවා කියලා ඌට පිස්සු ඇදලා ගනින්නව කාමෙන් වලට ඇදලා දානවා. තමුණුත් ඒ ගිනිවලේ වැටකන ගමන් කවුරු හරි තමන්ගේ සහෝදරයෙක් වේවා තමන්ගේ දරුවෙක් වේවා කවුරුන් හෝ ඒ නිදහස් ඒ වලින් නිදහස් වෙලා යන්න උත්සාහ ගත්තොත් ආයෙ ඇදලා දානවා වලට. මොන අසත්පුරුෂකමක්? සත්පුරුෂකම මාත්‍රයක් හරි ඇති වෙලා තිබුණා නම්, සත්පුරුෂකමේ සෙවණැල්ලවත් වෙట్లా තිබුණා නම් තමන් වැටිච්ච වලට තව කෙනෙක් ඇදලා දාන්නේ මොනසි? යථාර්ථවාදී නෝනින් දකින්නවා අපි මේ කාමයේ ආසාවේ පස්සේ කියලා විශාල විනාශයකටයි පත් වුනේ. ඇත්ත කතා හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන මිනිසු කිව්වේ ඒකයි. හෘද සාක්ෂියට එකඟව බැලුවනම් දෙමව්පියොත් දකින්නවා, සහෝදරයොත් දකින්නවා අපි මේ මොන වලකද වැටුනේ. එහෙනම් අපි මේ දරුවෝ අපේ සහෝදරයා මේ වලේ නිදහස් වෙලා යන්නේ මොනතරම් සාන්තියක්ද පුතේඹ ඵලයන් ඉක්මනට ඵලයන් මේ වලේ නිදහස් වෙලා කියලා ආශිර්වාද කරන්න ඕන. එහෙනම් අර අවිද්‍යාව නිසා අසත්පුරුෂකම නිර්මාණය වෙන කොහොමද? මූ මහණ වුණොත් අපිට ලැබෙන්න තියෙන වාසිය නැති වෙලා යනවා නේද වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා තමයි අල්ල ගන්න ඕනේ යන්න දෙන්න පවකට කියලා අල්ල ගන්න සිත විසින්. එහෙනම් මායයට ග්‍රහණය වෙච්ච මිනිසු තමයි මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයන්ගේ කකුලෙන් නදී. ඒ නිසා මං කියන්නේ කොයි අම්මා තාත්තා වුණත් කොයි සහෝදර සහෝදරිය වුණත් ඔබ ඥානවන්තයන් නුවණින් කල්පනා කරලා බලන්න. තව කෙනෙක් පැවිදි වුණාම ඔබට මොකක්ද අහිමි? කෙනෙක් පැවිදි වෙනකොට කෙනෙක් පැවිදි වෙනකොට නැත්තම් ශාසනයට ඇතුල් වෙනකොට බණ අහනකොට තව කෙනෙක් විරුද්ධ වෙන්නේ ඇයි? මෙයා බණ ඇහුවා, මෙයා යථාබෝධයට පත් වුණාම, මෙයා පැවිදි වුණාම මෙයාගෙන් අපට ලබන්න තියෙන වාසි ප්‍රයෝජන ටික නැති වෙලා යනවා. ඔන්න ඕකයි කිපෙන්නේ හේතුව. සත්‍ය වශයෙන් දකිනවා නම් මගේ පුතා, මගේ සහෝදරයා, මගේ හිතමිත්‍රයා අනේ මේ සංසාර දුකෙන් ගැලවිලා යනවා, මා සාදුකාරයක් දෙනවා, අනේ පුතේ ඵලයන්, අනේ මල්ලියේ ඵලයන් මේ සංසාර දුකෙන් ගැලවිලා කියලා සාදුකාරයක් දෙනවා. අර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් තොරව යන්තම් හරි කෙනෙක් වනපදයක් හරි අහලා දසම මාත්‍රයක හරි අවබෝධයක් තියෙන මිනිසෙක්. ඒ නිසා සියලුම මෙබඳු ස්වභාවයන්හි ඉන්න සියලුම දෙනාටයි ඒ කරුණාවෙන් ඉසිපත් කිරීම කරන්නේ. කවුරුන්නෝ පැවිදි වෙන්න ඕන කියලා කිව්වහම වලනම් කපන්න එපා. කවුරුන්නෝ බණ අහනවා නම් ඒකට අවහිරණම් කරන්න එපා. ඒ තරම් පාප කර්මයක් ඔබ කරගන්නේ මේ සංසාරේ තව අද භයානක නිර ඉන්නව වේනකම් බලාගෙන. ඒක තමයි මට කියන්න තියෙන විශේෂයෙන්. මහා සංසාර අන්ධකාරයකට ඇද වැටලා නතර වෙන්නේ කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරන එකට කුමන හෝ ආකාරයකින් චේතනාත්මකව බලපෑම් කළ එක නතර කළොත්, ඒකට බාධා කළොත්, කෙනෙක් උතුම් වූ පැවිද්දට පත් වෙන්න හදනකොට කුමන හෝ ආකාරයෙන් කකුලෙන් ඇදලා ඒක වැළැක්වුවොත්
ඒ සිද්ධ කරගත පාප කර්මයේ විපාකයේ ගෙවන නම් වසර කෝටි ගණන් තිස්සේ දුක් විඳින සංසාරේ. මොකද ඒ මිනිසයා ඒ ඥානවන්තයා මේ භයානක ජාති ජරා ව්‍යාධි මාන ශෝක පරිදෙය දුක් දොමන සෝපයස රාග දේශ මොහන එකලොස් ගින්නින් නිදහස් වෙන්නයි උත්සාහ ගත්තේ. ඔහුට ඒ අවස්ථාවෙන් දුන්නේ නැත්තේ ඔහු ඇදලා බොහෝ එකලොස් ගින්නට ඇදහෙල පෙකේ විපාකේ වශයෙන් තමන්ට සිද්ධ වෙනවා මේ ජරා ව්‍යාධි මාන ශෝක පරිදෙය දුක් දොමන සෝපයස රාග දේශ මොහන එකලොස් ගින්නෙන් වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණය සංසාරේ මහා අන්ධකාරයක දෙවි දෙවි ඉන්න එච්චරයි වෙන්නේ. ඒ නිසා පින්වතුනි යමෙක් උතුම් වූ අමා ධර්මයේ අසනවා නම් සාදුකාර දෙන්න පුළුවන් තරම් එකට උපකාර කරා. වචනකින්වත් සිතවිල්ලකින්වත් ඒ කටයුතුට බාධාවක් කරන්න එපා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් පැවිදි වෙන්න ඕන කිව්වොත් එක වචනකින්වත් ඒ පුද්ගලයාගේ සිත වික්ෂිප්ත වෙන ආකාරයෙන් අධෛර්යයටපත් වෙන ආකාරයෙන් කතා කරන්න එපා. පුළුවන් තරම් සාදුකාරයක් දීලා පුළුවන් තරම් ඔහු උනන්දු කරන්නේ කටයුත්තට. මොකද ඒ වගේ උතුම් අරමුණක් ඉන්නේ අහම්බෙන් ගහෙන් ගෙඩියනවා වගේ මේ අහම්බෙන් ඉන එකක් නෙමෙයි. ඒක සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ පාරමිතා පුරපු ඒ උතුම් පාරමිතාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ උත්තරීතුරු අදහස ඒ උත්තරීතුරු චේතනාව නැගෙන්නේ. එහෙනම් ඒ චේතනාව අකාමකානන් දාන්න එපා. එහෙම වැරද්දක් කරගෙන මේ ලද වටිනා මනුස්ස භාවයෙන් තමනුත් ප්‍රතිඵලයක් ගන්න නැතුව ඒ ප්‍රතිඵලයක් ගන්න උත්සාහ කරනව ඥානවන්ත සත්පුරුෂ මනුස්සයන්ගේ ජීවිතත් අඳුරු කරලා තව තවත් මේ සංසාරේ දුක් විඳින ප්‍රපාතයෙන් ප්‍රපාතයට මැද වැටෙන අවාසනාවන්ත සත්වයෙක් නම් වෙන්නට එපා කියලායි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඒක තමයි රවිදු ඔබේ ඥාති වර්ගයාට කියන්න තියෙන පණිවිඩය. බොහොම පින් ස්වාමීන් වහන්සේ මටත් අවශ්‍ය නැහැ දැන් මේ දේ මට යාලට පෙන්වන්න පුළුවන්. මම මේ මට්ටමින් මේ විඳින සැපය ඒගොල්ලන්ටත් කෙසේ උරුම කර දෙන්න තියෙනවා නම් කොච්චර වටිනවද කියන එක තමයි වැටහුනේ මට. දැන් මේක මට අනිවාර්යෙන්ම ඔයාලට පෙන්වන්න පුළුවන් ඔයාලා අවබෝධ කරගනි.